නිසි පරිදි සේවකීන් බඳවා නොගැනීම පුරප්පාඩු හිස්ව පැවතීම සේවා ස්ථිර නොකිරීම ඇතුළු ගැටළු මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලු සංගම්වල සාමාජිකයින් ඊයේ මධ්‍යම රාත්‍රී සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. දිවයින පුරා තැපැල් කාර්යාල 653ක උප තැපැල් කාර්යාල 3410ක සහ පාලන කාර්යාල 100කට ආසන්න සංඛ්‍යාවක මෙම සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වූ අතර 19000කට අධික තැපැල් සේවකීන් පිරිසක් ඊට සහය දක්වා තිබුණා. මේ වැඩ නැත්තේ අසනීපයි බෙහෙත් ගන්න යනවා. බෙහෙත් ගන්න යනවා. අයියා අසනීප. අසනීපයි කියන්න බෑනේ. පෝස්ට් ඔෆිස් ඔක්කොටම අසනීපයිද? ඔව්. අසනීපනි වාඩු වාර්තා කරා. කියන්න දෙයක් නැහැ. හැමදාම ස්ට්‍රයික් තමයිනේ ලංකාවේ. අද වහලා. ස්ට්‍රයික්ද ඒගොල්ලෝ? අනේ මන්ද ඉතින් හැමදාම ඕකන කරන්නේ. රාජ්‍ය සේවල් ඔක්කොම ප්‍රයිවට් කරන්න ඕනේ. එතකොට තමයි රට හැදෙන්නේ. නැත්නම් රට හැදෙන්නේ නැහැ කවදාවත්. මම ප්‍රයිවට් කරන්න ඕනේ. මේවා තියාගෙන වැඩක් නැහැ. කෙසේ වෙතත් ඇතැම් තැපල් කාර්යාලවල සේවකීන් වර්ජණයට සහභාගී නොවි සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කර තිබුණා. එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන් සංගමයේ සහභාගී වෙලා නැහැ. ඒ අදාළ සියලුම වෘත්තීය සමිති ගෙන්නලා සාකච්ඡා පවත්වා පසුගිය 10 වෙනිදා ඊට අවශ්‍ය කරන ප්‍රතිපාදන සලසා ගනිමින් ඒ කටයුතු කරමින් සිටීදී තමයි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරලා තියෙන්නේ. මේ අතර වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් අද දහවල් මධ්‍යම තැපැල් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා. අනතුරුව පිරිස පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසියෙන් බාධා එල්ල වුණා. පසුව 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රැගෙන ගියා. දැන් අතිරේක ලේකම් තුමියක් සමග අපි සාකච්ඡා කළා. කෙසේ වෙතත් 24 වෙනිදා වන විට මේ සම්බන්ධයෙන් විසඳුම් යෝජනා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් හරි අපිට ස්ථිරව තහවුරු කරන්නට ඕනේ. එහෙම නැත්නම් අපි 24 වෙනිදා ඉඳලා අපි යෝජනා කරන අඛණ්ඩ ක්‍රියාමාර්ග වලට අපි අනිවාර්යයෙන්ම යනවා. මේ වැටුප් විෂමතා හෝ වෙනත් දීමනා හෝ ඉල්ලින් හෝ කරන්න රාජ්‍ය අයවැය සතුව මූල්‍ය සම්පත් ප්‍රමාණය වෙන් කළා නැහැ. කඩාකප්පල්කාරී ලෙස කරන වෘත්තීය ක්‍රියාමාර්ග වලට රජයට දන ගහන්න බෑ.